ඉතින් ඔන්න අදත් මම ලස්සන මිනි බ්ලොග් එකක් ඔයාලට ගෙනාවා. ඉතින් අද ගෙනාවේ මම නිව්සීලන්ත වල ජනවාරි පළවෙනිදා ගෙවන විදිහ. ඉතින් ජනවාරි වෙද්දී ඉතින් අපි නිව්සීලන්ත වල හිටියේ. ඉතින් අපි හිතුවා මේ සැරේ ඔයගලන්ට ඒක පෙන්නන්න ඕනේ කියලා. මේ තමයි අපේ ෆස්ට් ටයිම් අපි ස්කයි ටවර් එකේ ෆයර්වර්ක්ස් බලන. ඉතින් අපි කට්ටියම යමු කොහොමද ෆයර්වර්ක්ස් තිබුණේ කියලා බලන්න. ඉතින් මේ ඇත්තටම අපි ගොඩක් කාලයක් ඔක්ලන්ඩ් සිටි එකේ හිටිය අපාර්ට්මන්ට් වල ඒ වුණාට අපි කවදාවත් රෑ 12ට නැගිටලා කවදාවත් බලලා නැහැ මේක. මේ අපේ ෆස්ට් ටයිම්. ඉතින් යද්දි ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය. දැන් මේ පෙන්නනටත් වඩා ගොඩ කට්ටියක් රෑ 12 වෙද්දී හිටිය ඇත්තටම. ගොඩාක් අය ගොඩාක් සතුටෙන් ඇවිල්ලා කියන්නේ ඔක්ලන්ඩ් සබර්බ් වල නෙමෙයි මම හිතන්නේ ගොඩක් දුර ඉඳනොත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය මේක බලන්න. ඉතින් උඹලන්ට කියන්න ඕනේ මම මෙන්න මේ හරියට වැඩ කරන මගේ ඩෙන්ටල් ක්ලිනික් එක තියෙන්නේ මෙතනින් වම් පැත්තට හැරලා ගියාම උඩ තට්ටුවක. ඉතින් මට ක්වීන් ස්ට්‍රීට් එක, ඔක්ලන්ඩ් ස්කයි ටවර් එක, ඉතින් ඔක්කොම හරිම ෆැමිලිය. මොකද මම හැමදාම වැඩට එන්නේ මෙහෙට. අද අතරතුරේ අපි අමතක කරේ නැහැ ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. ඉතින් අමතක කරේ නැහැ ඔයාලට පෙන්නන්න ඕනේනේ. ඉතින් ඒ අතරේ අපි හොරේම ගෙදෙට්ට කියන්නේත් නැතුව ආවේ. ඉතින් පස්සේ අපි ගිහිල්ලා ගෙවල් වලටත් කෝල් කරා අම්මලයි අම්මලාට තාත්තලාට. ඔන්න මේ වෙලාවේ පැය 1යි විනාඩි 12ක් තියෙනවා ඉතුරු වෙලා. ඉතින් රෑ නිසා චුට්ටක් පික්චර්ස් වල ක්වලිටිය චුට්ටක් අඩුයි. ඒක චුට්ටක් ගණන් ගන්න එපා. ඉතින් ඔන්න අපි ගිහිල්ලා තැනක ඉඳගෙන ඉන්නවා. මොකද තව පැයක් විතර තියෙනවනේ. ඉතින් අපි මොනවා කරන්නද? ඉතින් අපි දැන් වීඩියෝ ෆොටෝස් අරන් අරන් හිටියා. උගලන්ට පේනවා මේ වෙලේ කොච්චර මිනිස්සු ගොඩක් එතනට ඇවිල්ලා ඉන්නවද කියලා නේද? දැන් මේ වෙලාවේ පැයකට අඩු කාලයක් විනාඩි 56ක් තියෙනවා. ඔන්න දැන් අපි බලන් හිටපු මොහොත තමයි එන්නේ. ඉතින් ඔන්න දැන් විනාඩියක් කාලයක් තියෙන. දැන් කවුන්ට්ඩවුන් වෙවි යාගෙන යාගෙන යනවා. මට දැනුත් මේ වීඩියෝ එක බලන මාර එක්සයිටෙඩ්. ඒ අස්සේ ඇහෙනවනේ මගේ කටේ සද්දේ. මං හිතරන්නේ ඉතින් ගොඩක් අය ඇවිල්ලා හිටියා බලන්න පේන සේනක ගොඩ. එකම හිස් ගොඩක් ඇත්තටම. ඉතින් බලන්න කොහොනේ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් තව චුට්ටක් ඉස්සරහට යනකොට තවත් ෆයර්වර්ක්ස් ගොඩක් තිබුණා. මං හිතන්නේ විනාඩි 10ක් 15ක් වගේ ෆයර්වර්ක් තිබ්බා මං හිතන විදිහට. ඇත්තටම අපිට එන්න උවමනා තිබුණේ අපේ හොඳම යාළුවත් එක්ක, ශිලාටත් එක්ක. මොකද ශිලාටත් මේක කවදාවත් දැකලා නැහැ කිව්වා. ඉතින් එයා මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවල ඉන්නේ. ඉතින් යාව දාලා තමයි අපිට මේක තනියෙන් බලන්න උනේ. කොහොම වුණත් ඉතින් මේ වෙලාවේ ආදරෙන් යාවත් මතක් කරනවා. අලුත් අවුරුද්දක් ලබනකොට කොච්චර නම් ප්‍රාර්ථනා තියෙනවද? අම්මා හිතන හැම දෙනාටම ගොඩාක් බලාපොරොත්තු ඇති. ඉතින් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඔහුලගේ හැම බලාපොරොත්තුම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඒ වගේම
මේ වෙලාවේ රටෙන්නේ රටෙන්නේ ට්‍රයි කරන හැම කෙනෙක්ටම ඔබලගේ බලාපොරොත්තු අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අන්තිම වෙනකම්ම හිටියා ෆයර්වර්ක්ස් බලන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් වගේ මං හිතන්නේ ෆයර්වර්ක්ස් තිබුණා. ඊට පස්සේ මමයි හස්බන්ඩ් ගෙදර යන්න ගියා. හැබැයි අපි දෙන්නම කාපාකේ ස්ටක් වුණා. මොකද අපි දෙන්න විතරක් නෙමෙයි ඒ කාපාකේ හිටපු ගොඩක් අය ස්ටක් කරලා හිටියේ. මොකද හේතුව මං හිතන්නේ පහළ ගේට් එකක් තියෙනවා. ඒ ගේට් එක ඇරුන්නේ නැහැ. ඉතින් ඒක ඇරෙනකම් අපිට යන්න කාටවත්ම යන්න බැරුණා. එකහමාරක් විතර අපි හිටියේ කාපාකේක ඇතුලේ. ඉතින් කොහොම හරි අද වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ හැමෝටම thank you so much වීඩියෝ එක බලවට. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් කරගෙන යනනම් ඔයාලා හැමදාටම bye.